පිරිපුන් දරු පරපුරක් උදෙසා. වැඩසටන් මාලාවේ පළවෙනි වීඩියෝ එකත් එක තමයි ඔයාලා මේක තියලා ඉන්නේ. මොකද්ද මේ ස්ක්‍රච් කියන්නේ? මුලින් බලමු ස්ක්‍රච් කියන්නේ මොකද්ද කියලා. කතන්දර සජීවීකරණ ක්‍රීඩා සංගීත ආදී නිර්මාණ කිරීම සඳහා අලුතෙන්ම හඳුන්වලා දුන්නු භාෂාවක් තමයි ස්ක්‍රච් කියලා කියන්නේ. සරල අතුරු මුහුණක් නැත්නම් සිම්පල් ඉන්ටර්ෆේස් තමයි මේක තියෙන්නේ. මූලික ක්‍රමලේක සංකල්ප ඇතුළත් විනෝදජනක විදියට කරගීමට හැකියාව ලබා දීලා තියෙනවා මෙම වැඩසටහන් නිෂ්පාදකයෝ. අපි මුලින්ම බලමු මේ වැඩසටහන විවෘත කරගත්තට පස්සේ අපිට අතුරු මුහුණත මොන ආකාරයෙන්ද දිස්සෙන්නේ කියලා. මේ තියෙන්නේ ස්කච් අතුරු මුහුණත. අපිට මේක දැක ගම මුලින්ම මේ තියෙන්නේ ස්පිට් එක. අපි ස්පිට් වලින් තමයි ගොඩක් දේවල් කරන්නේ. මේ වගේ ස්පිට් අපිට ගොඩක් ප්‍රමාණයක් තියෙනවා. අපිට කැමැතියක් අරගෙන අපිට ඉදිරියට වැඩ කටයුතු කරන් යන්න පුළුවන්. අපි මුලින්ම අපි ඒගෙන පස්සේ බලමු. දැන් ඉන්ටර්ෆේස් එක හඳුනාගමු මුලින්ම. මේකේ ෆයිල් මේ මෙනු එකේ තියෙනවා new. අපිට අලුත් පිටුවක් ලබා ගන්නවා නම් අපි new වලට ක්ලික් කරාට පස්සේ අපිට අලුත් පිටුවක් ලබා ගන්න පුළුවන්. මේ දැන් ඇවිල්ලා තියෙන්නේ අලුත් පිටුවකට. ඒ වගේම තමයි open, save as වීඩියෝ එකක් විදියට save කරන්න. ඒ වගේ ඔප්ෂන් ටිකක් මෙතන දීලා තිනවා. edit කියලා එකක් තිනවා. අපි ඒව ගැන ඉදිරියට කතා කරමු. මුලින්ම කියලා දෙන්න ඕනේ මේ තියෙන්නේ ස්ටේජ් එක මත තමයි අපි මේ ස්පිට් එක එහෙම නැත්නම් මේ ඔබ්ජෙක්ට් එක එහා මෙහා කරන්නේ. අපි සියලුම දේවල් කරන්නේ මෙන්න මේ ස්ටේජ් එක තුල තමයි. මේකට කියනවා ස්පිට් එක කියලා. ඊට පස්සේ ස්පිට් ලයිබ්‍රරි එක තමයි එතන යට මේ පෙන්වලා තියෙන්නේ. ස්පිට් ලයිබ්‍රරි එකට තමයි අපි අලුතෙන් ගන්න ස්පිට් තුලත් එන්නේ. ඒ වගේම තමයි ඊළඟට කියලා දෙන්න දෙයක් තියෙනවා. අපිට මේ ස්ටේජ් එක පුළුල් තිරයක බරා ගන්න ඕන නම් අපිට මෙන්න මෙතන තියෙන කොටු ක්ලික් කරාට පස්සේ මේ වගේ විශාල තිරයක බලා ගන්න පුළුවන්. ඒකේ ඔබට පේනවා ඇති කොළ පාට පොඩියක් සහ රතු පාට ගෝලයක් තියලා දිනවා. ඒකෙන් අපි කරන්නේ සාමාන්‍යයෙන් මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා පටන් ගන්න ස්ටාර්ට් කරන්නේ මේ කොඩිය ක්ලික් කිරීමෙන්. අවසන් කරන්නේ මේ රතු පාට බටන් එක ගැවීමෙන්. ඊළඟට කියලා දෙන්න තියෙන්නේ මෙන්න මේ මෙනු තුන ගැන. අපි බලමු ස්ක්‍රිප්ට් මෙනු එක ගැන. මේ ස්ක්‍රිප්ට් මෙනු එකෙන් තමයි බොහෝ දේවල් අපිට කරන්න තියෙන්නේ. මේ ස්ක්‍රිප්ට් මෙනු එකට අදාළව බ්ලොග්ස් පල්ලෙහාට තියෙනවා. මේ තියෙන්නේ මෝෂන් බ්ලොග්ස් ටික. අපි ඉදිරියට මේ එක එක බ්ලොග්ස් ගැන වෙන වෙනම කතා කරනවා. මම දැන් උඩින් හඳුන්වා දීමක් විතරක් කරගෙන යනවා. මෝෂන් බ්ලොග් එක, ඊළඟට මෝෂන් ලුක්ස්, සවුන්ඩ්, පෙන්, ඩේටා, ඉවෙන්ට්, කන්ට්‍රෝල්, සෙන්සින් ඔපරේටර්ස්, තව අපිට බ්ලොග් හදා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ස්ක්‍රිප්ට් වලට අදාළව මේ ටික තමයි මූලිකව තියෙන්නේ. ඊට පස්සේ අපිට දෙවෙනි මෙනු එකට යන්න පුළුවන්. කොස්ටියුම්ස් කියලා සාමාන්‍යයෙන් අපි මෙතන ලබාගෙන තියෙන නිව් ස්ක්‍රිප්ට් එකට අදාළව මෙතන තියෙන ස්ක්‍රිප්ට් එකට අදාළව එයාගේ තියෙන කොස්ටියුම් ටික තමයි අපිට මෙතන පෙන්වන්නේ. මෙයාගේ තියෙන කොස්ටියුම් දෙකයි. මේ කොස්ටියුම් දෙක අපිට අයින් කරන්න පුළුවන් කැමති එකක් අපිට ඩිලීට් කරලා දාන්න පුළුවන්. මෙතන මේ තියෙන කතිර ලකුණේ අපිට ස්පිට් එක ඩිලීට් කරලා දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ මෙතන අනිත් ඒවා ටික අපි ඉදිරියේදී එකින් එක විමසලා බලමු. අපි ඊළඟට බලමු ඊළඟ මෙනු එක සවුන්ඩ් මෙනු එක. අපිට මේ සවුන්ඩ් මෙනු එකෙන් අපිට කැමති සවුන්ඩ් ගන්න පුළුවන්. මෙතන දැන් පූසා තෝරලා තියෙන හින්දා ඌට අදාළ දෙයක් තමයි මෙතන දැනට අපිට පෙන්වන්නේ. කරාට පස්සේ මේ වගේ සවුන්ඩ් එකක් එනවා. අපිට උනම් මේකේ ඇතුළට ගිහිල්ලා තව සවුන්ඩ් ගන්න පුළුවන්. මේකට ක්ලික් කරාට පස්සේ මේ ගොඩක් සවුන්ඩ් තියෙනවා. කැටගරි වලට වෙන් කරලා දීනේ animals, effect, electronic ඒ වගේ අපිට කැමති සවුන්ඩ් එකක් අරගෙන අපි හදන ප්‍රෝග්‍රෑම් එක තුළට දාගන්න පුළුවන්. හරි, ඊළඟට බලමු මේ ස්ප්‍රිට් එක.
මිස්පිට් එක අපිට එහා මෙහා ගෙනියන්න ඕන දෙයක් කරන්න පුළුවන්. අබ්බලම් මේක මුලින්ම ලොකු පොඩි කරගන්න කොහොමද කියලා. මෙතන තියෙනවා grow කියලා ඔප්ෂන් එකක්. ඒ grow එක අරගෙන ඒකට ක්ලික් කරගෙන යනකොට ස්පිට් එක විශාල වෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා shrink කියලා එකක්. ඒ shrink එක අරගෙන ක්ලික් කරගෙන යනකොට අපි ගත්ත ස්පිට් එක පොඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි එකක් delete කරන්න ඕන නම් මෙම කතුර අරගෙන මෙතන ක්ලික් කරාට පස්සේ ඒක delete කරන්නත් පුළුවන්. අපි අලුත් පිටුවක් ලාගාගමු. ෆයිල් වලට ගිහිල්ලා new click කරලා save කරන විදිහ පිළිබඳ අපි පස්සේ බලමු. දැන් අපි මම මේක drone save කරලා අලුත් speed එකක් ලබාගෙන තියෙනවා. අපි ඊළඟ duplicate බලමු. duplicate එකේ කරන්නේ තියෙන speed එක වගේම තවත් speed එකක් අපිට speed library වෙත ලබා දෙන එක. අපිට මෙතනින් delete කරන්න පුළුවන්. මෙතන right click කරලා ඒක අවශ්‍ය නැත්නම් delete කරන්න පුළුවන්. නැත්නම් මෙතන කතුර යොදාගෙන එතනින් delete කරන්න පුළුවන්. ඊළඟට බලමු අපි මේ stage එකේ දිග පළල ඒක බලා ගන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙතන xy ලෙස ලක්ෂ දෙක තියෙනවා. මේ x mouse එකේ හැඩ මෙහාට ගෙනියනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන x අක්ෂය සහ y අක්ෂය වෙනස් වෙන ආකාරය. ඒ වගේම තමයි speed එකේ හැඩ මෙහාට කරනකොට අපිට බලා ගන්න පුළුවන් මේ speed එක කොයි ස්ථානයේද දැන් තියෙන්නේ කියලා. ඒක පැහැදිලි කරලා දෙන්න මම backdrops එකක් ලබා ගන්නවා. speed ගන්න හැටි ඊළඟට කියලා දෙන්න. ඊට පස්සේ මම backdrops එකක් අරගෙන ඒකේ යටම තියෙනවා grid එකක්. ඒක නම් බැලුවට පස්සේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් මෙතන x y 180 180යි. මේකේ සම්පූර්ණ උස 360ක් තියෙනවා. මේ පැත්තට 240 480ක් පළල තියෙනවා. අපි ඒක ගැන මුලින් අවබෝධය තියාගන්න ඕනේ මේ ස්ප්‍රිට් එක එහාට මෙහාට කරනකොට. මම මේ දැන් බෑක්ඩ්‍රොප්ස් එකක් ගත්තට පස්සේ මෙතන අපිට කැමති බෑක්ඩ්‍රොප්ස් තියෙනවා. කැමති ආකාරයෙන් ගන්නත් පුළුවන්. මෙතනින් ගන්න පුළුවන්. මෙතන කැටගරි වලට වෙන් කරලා තියෙනවා. මේ වගේ ස්ප්‍රිට් එකක් සිලෙක්ට් කරලා මෙතන ඕකේ කරාට පස්සේ ඒ ස්ප්‍රිට් එකට ඊටපස්සේ backdrops එක එනවා. backdrop එක delete කරන්නේ මෙතන ස්ප්‍රිට් එක තමයි select වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන්. අපි මෙතනින් backdrops එක select කළා. මෙතන menu එකට backdrops කියලා එනවා. menu backdrop එක මෙතන select කරාට පස්සේ ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා මෙතන delete කළා දාන්න පුළුවන්. මේ අපි කලින් ගත්ත දෙකම මෙතන තියෙනවා. සුදු පාට තිරේ තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒක අපි තියා ගන්නවා. backdrops ගන්නෙ විදිය තමයි දැන් කියලා දුන්නේ. මම ඊළඟට කියලා දෙන්නම් new speed එකක් ගන්න කොහොමද කියලා. මේ තියෙන speed එක අපි delete කරමු. delete කළා. මෙතන තියෙනවා use speed from library කියලා. එකක් අපි ඒකට ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ විවිධ category යටදී අපිට කැමති එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි පල්ලෙහාට ආවම ගොඩක් දේවල් තියෙනවා. එතනින් අපිට කැමති එකක් සිලෙක්ට් කරලා එතන ඕකේ කරාට පස්සේ ඒක මේ ස්ථානෙට ලබා ගන්න පුළුවන්. මේ විදිහට අපිට කැමති ඕනෑම ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ගන්න හැම එකම අපිට ස්ටේජ් එක මත පෙන්වනවා. ඒ වගේම මෙතන අපි කැමති ස්ප්‍රිට් එක සිලෙක්ට් කරලා තමයි අපි මෙතන බ්ලොක්ස් පාවිච්චි කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක ඉදිරියට අපිට ඕන වෙන දෙයක්. ඊ ශක්තිය අපිව තවත් ශක්තිමත් කරන්නට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පහල තියෙන subscribe icon එක මත click කරලා අපිව subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ දාපු ගමන් දැනගන්න bell icon එක මත click කරන්න අමතක කරන්න එපා.